මධ්‍යම කඳුකරයට ඇදහැළෙන අධික වර්ෂපතනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වඳුරුට දෙකක් ඊයේ රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. වසරකට පසුයි වික්ටෝරියා ජලාශයේ වඳුරුට මෙලෙස විවෘත වී තිබුණේ. අධික වැසි තත්ත්වයත් සමග රාජාංගනීය ජලාශයේත් වඳුරුට අටක් මෙවැනි විට විවෘත කර තිබෙනවා. අංගමු ජලාශයේ වඳුරුට දෙකක් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවිලච්චේ ජලාශයේ වන්දැමීමත් ආරම්භ කර තිබෙනවා. දිගන අඹකොටි ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස්කන්දක් සමග ගල් පෙරළී තිබුණා. මෙම අවස්ථාවේදී එම නිවසේ කාන්තාවක සහ කුඩා දරුවෙකු සිට ඇති අතර අනතුරින් කාන්තාව තුවාල ලබා පෙරදිනිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. දෙවේනි පවතින වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික් කාටකට තවදුරටත් නායෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරිශ්‍ර සංවිධානය පියවරගෙන තිබෙනවා. කෑගල්ල, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතර, රත්නපුර, හම්බන්තොට සහ මතල යන දිස්ත්‍රික්ක සඳහායි එම නායෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබුණේ. දිවේනි බොහෝ ප්‍රදේශවලට අදත් දහවල් එකින් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගමුව, වයඹ සහ ඌවපළාත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දිනේදී සවස එකෙන් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ සමගම දිවයිනේ මධ්‍යම සබරගමුව, වයඹ වගේ පළාත්වලත් ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. පවතින ගිගුරුන් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම තියෙන ඒ වගේම කෙටි කාලයක් තුළ තද සුළං සහ තද වැසි එන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.